අද බිස්සලෝන් channel එකෙන් ඔයාට ගෙන ඉන්නේ ඔයාගෙම කියලා online business එකක් කරන්නේ කොහොමද කියලා දෙන්නයි. ඉතින් මේව කියපු ගාම ඔයා කල්පනා කරන්න ඇති කොහොමද online business එකක් කරන්නේ? කොහොමද මම company එකක් shop එකක් කොහොමද හදාගන්නේ? එතකොට කොහොමද බඩු කොහොමද මම කොච්චර බඩු ගොඩක් තියාගන්න ඕනේද? ඉතින් ඒ වගේම මේව delivery කරන්න කොහොමද මම delivery partner කෙනෙක් හොයාගන්නේ කොහොමද? courier service එකක් හොයාගන්නේ කොහොමද? ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වටේ. ඒකට මේ හැම ප්‍රශ්නෙටම එකම විසඳුම තමයි ඔයාට දැන් කියන්න යන්නේ. එහෙනම් අපි බලමු මොකද මේ විසඳුම මොකද මේ solution එක. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක ඔබන්න. එතකොට මගේ අලුත් වීඩියෝ ආපු ගාම ඔයාට notification එකක් එයි. එහෙනම් අපි යමු වීඩියෝට. දැන් දන්නවා ලෝකයේ online business එක ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ අතරින් Amazon, eBay, Banggood, Alibaba මේ වගේ ලෝකයේ ගොඩක් online business එකක් කෙරීගෙන යනවා. ඉතින් ලෝකෙට ඔය eBay, Alibaba, Amazon වගේ එකට සමානව ලංකාවේ තියෙන online business එක තමයි daraz කියන්නේ. ඉතින් මෙන්න මේ daraz එක තමයි අපිට තියෙන මේ අපේ business එකට කරගන්නට තියෙන හොඳම solution එක හොඳම platform එක. ඉතින් daraz එකෙන් online seller center එකේ register වෙලා ඔයාලට පුළුවන් online business එකක් පටන් ගන්න. මේක ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන සේවයක්. ඉතින් මේකෙදී හැබැයි ඔයාගෙම කියලා product ටිකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාම නිෂ්පාදනය කරපු product වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා කොහෙන් හරි බිල දීගෙන යම්කිසි ලාභයක් තියාගෙන විකුණන products වෙන්නත් පුළුවන්. ඉතින් daraz එකේ online seller කෙනෙක් වෙලා දැනට බොහෝ පිරිසක් මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා අධික ආදායම් උපයන කට්ටියක් ඉන්නවා. ඒ වගේම ඊටාම සුළුෙන් ඒ කියන්නේ ඔයා ගාව ඊටාම පොඩි පොඩි අයිටම් වගේක normal item කීපයක් හෝ සෙල කළා යම්කිසි අමතර ආදායමක් උපයන කට්ටියකුත් බොහෝ දෙනෙකුත් ඉන්නවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද daraz එකේ online seller කෙනෙක් වෙන්නේ කොහොමද කොහොමද register වෙන්නේ කොහොමද අපේ භාණ්ඩ විකුණා ගන්න කියන එක අපි එහෙනම් බලමු දැන් වීඩියෝට ගිහිල්ලා. Online seller කෙනෙක් විදිහට register වෙන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම ඔයාගේ phone එකෙන් හරි එහෙම නැත්නම් ඔයාගේ computer එකෙන් හරි Chrome browser එක open කරගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා daraz seller center register කියලා උඩම තියෙනවා. අන්න ඒක touch කරන්න. මේව load වෙනවා. මේකේ තියෙනවා category හතරක් යටතේ තියෙනවා daraz small seller, local seller, global seller, digital goods seller කියලා මෙහෙම තියෙනවා. මේකෙන් ඔයා local seller කියන එක යටතේ ඒක touch කරලා ඒකේ register වෙන්න. හරි ඊට පස්සේ මෙන්න මෙහෙම screen එකක් එනවා. දැන් මේ ඔකේ ඔයාට භාෂාව තෝරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සිංහල දින් ඉංග්‍රීසි ඒ විදිහට ඔයාට භාෂා කැමති භාෂාවක් පාසු භාෂාවක් තෝරගන්න පුළුවන්. ඔයා මුලින්ම මෙතන create an account කියන බටන් එක මුලින්ම ඔබන්න ඕනේ. අලුතෙන් account එකක් අපි create කරන්න ඕනේ. මේ විදිහට touch කරන්න. මෙතනදී ඔයා තෝරන්න ඕනි account type එක. අන්න එතනදී individual කියන එක තමයි තෝරන්න ඕනි. මොකද business කියන එක තේරුවොත් එහෙම ඔයාට හුඟක් දේවල් පුරවන්න වෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලට business එකක් තියෙනවාද ඒකේ detail දාන්න වෙනවා. business registration certificate එක upload කරන්න වෙනවා වගේ ගොඩාක් වැඩ කරන්න තියෙනවා. ඒ නිසා ඒක නැතුව individual කියන එක tick එකක් දාලා ඊට පස්සේ ඊළඟට shop based in Sri Lanka. ඒක එහෙමම තියන්න. ඊට පස්සේ mobile number එක මෙතනට ඔයා
ඉන්ෆුට් කරන්න ඕනේ ඔයාගේ දැනට පාවිච්චි කරන භාවිතා කරන මොබයිල් නම්බර එක. දැන් මම එතෙන්ට මෙහෙම දා ගන්නවා මගේ නම්බරේ. ඊට පස්සේ මෙන්න මේ මෙතන තියෙන මේ ඊතලිය වගේ කෑල්ල වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ඇදගෙන යන්න ඕන. මෙන්න මෙහෙම ඇදගෙන යන්න. හරි. දැන් ඔයාගේ ෆෝන් එකට පොඩි කෝඩ් එකක් එනවා. මෙන්න මේ කෝඩ් එක ඔයා මේ හරියට ස්ලයිඩ් ටු වෙරිෆයි කියන තැනට මෙන්න ආවට කෝඩ් එක ඒක මම කොපි කරගෙන මේ හරිය පේස්ට් කරගන්නවා. පේස්ට් කරලා ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එකක් මෙතන හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. කැපිටල් අකුරු, සිම්පල් අකුරු, ඉලක්කම්, ඒ වගේම සිම්බල් වගේ දේවල් දාලා ඔයා කැමති පාස්වර්ඩ් එකක් මෙතෙන්ට දෙන්න. හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් මම දෙනවා මෙන්න මේ විදිහට. ඒ පාස්වර්ඩ් එකම මෙතන කන්ෆර්ම් පාස්වර්ඩ් කියන එක තැනට යටින් ඒකත් ඒ පාස්වර්ඩ් එක ආපහු ඇතුල් කරන්න. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයා දැනට භාවිතා කරන ඊමේල් එකක් මෙතෙන්ට දාන්න. ඊළඟට මෙතන ෂොප් නේම් එකක් තෝරන්න ඕන. මෙතෙන්ට මොකක් හරි ඔයා ෂොප් එක ඔයාගේ ඩරස් එකේ ඔයා පෙන්නනවා ඔයාගේ ෂොප් එකක් විදිහට ඔයාගේ මේ දාන නම ෂොප් එකක් විදිහට පෙන්නනවා. ඔයා එතෙන්ට මේ විදිහට කැමති නමක් දාගන්න. මම දාගන්න මෙන්න මේ විදිහට. මේ හරිට ටික් එක දාගන්න. මෙතෙන්ට ටික් එක දාලා ඊට පස්සේ සයින් අප් කියන බටන් එක ඔබන්න. හරි, සක්සස් කියලා වැටුණා. දැන් ලෝඩ් වෙනවා ඊළඟ ස්ටෙප් එකට. දැන් ඊට පස්සේ අපිට දැන් මේක ලොගින් වෙන්නයි තියෙන්නේ. දැන් මෙතන ඔයාගේ ඊමේල් එක දාලා පාස්වර්ඩ් එක දාලා ලොගින් බටන් එක වන්න. එතකොට ලොගින් වෙනවා. හරි, ඊළඟ ස්ටෙප් එක තමයි වෙයාහවුස් ඇඩ්‍රස් කියන එක අපි දාන්නුනේ. කියන්නේ අපි ඇඩ්‍රස් එක දාන්නුනේ. අපි ෂොප් එකක් තියෙනවා නම් ෂොප් එකේ ඇඩ්‍රස් එක, එහෙම නැත්නම් ගෙදර නම් ගෙදර ඇඩ්‍රස් එක මෙතෙන්ට දාන්නුනේ. මෙතන ටික් එක දාගන්න. ඊට පස්සේ මෙතන ඇඩ්‍රස් එක දාන්න. මුලින්ම ඇඩ්‍රස් එක උඩින් මෙහෙම නෝමල් විදිහට ටයිප් කරන්න. නම්බර් කියලා.
ඊළඟට කන්ට්‍රි එක ශ්‍රී ලංකා කියලා ඒ විදිහටම තියන්න ස්ටේට් එකට වගේ පළාත වෙස්ටර්න් රීජියන් කියන එකට වගේ දිස්ත්‍රික් එක දාන්න ඕනේ ගම්පහ පෝස්ටල් කෝඩ් එක මෙතන සිලෙක්ට් කරන්න වගේ ටවුන් එකේ නම සිලෙක්ට් කරන්න මෙතන වාගේ බිස්නස් ඇඩ්‍රස් කියන එක ඔයාට ෂොප් එකක් තියෙනවා නම් ඒ ඇඩ්‍රස් එක දාන්න පුළුවන් එහෙම නැත්නම් අර ඔයා මුලින් දාපු නම්බරේම ඒ ඇඩ්‍රස් එකම දානවා නම් මෙන්න මේ මෙතන ටික් එක මේ හරියට මෙන්න මෙහෙම ටික් එක දාගන්න රිටර්න් ඇඩ්‍රස් ඒ කියන්නේ දැන් වාගේ ඔයා දැන් විකුණන බඩුවක් හදිසි හරි රිටර්න් වුණොත් එහෙම ඒ බඩුව ආපහු එන්න ඕනි ඇඩ්‍රස් එක තමයි ඔයා මෙතන මෙන්න මෙතෙන්ට දෙන්න ඕනේ ඒක ඒකත් ඔය අර ඇඩ්‍රස් එකම නම් මෙන්න මේ මෙතන බටන් එක ටික් එක දෙන්න මෙහෙම හරි ඊට පස්සේ සේව් කියන එක මේ උඩ තියෙන සේව් කියන බටන් එක වට් හරි සේව් සක්සස් වෙනවා හරි එක ස්ටෙප් එකක් ඉවරයි ඊළඟට අපිට තියෙනවා ID එක වෙරිෆයි කරන්න ID type මෙතනදී ID type එක මොකද්ද කියලා ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ NIC type එක NIC නිසා හරි මෙතන NIC කියන එක ටච් කරන්න ඊට පස්සේ first and last name මෙතන වාගේ first name එකයි last name එකයි දාන්න ඊළඟට national identity card number එක මෙතනට දාන්න මෙන්න මේ විදිහට ඔයාගේ ඐඩෙන්ටිටි ෆ්‍රොන්ට් සයිඩ් එකයි බෑක් සයිඩ් එකයි ඒ කියන්නේ ඉදිරිපසයි පසුපස ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරන්න ඕනේ. ඒකට දැන් ෆ්‍රොන්ට් සයිඩ් කියන උඩ තියෙන අර කැමරා සලකුණ වගේ තියෙන සලකුණ ටච් කරන්න ඕනේ. ටච් කරාට පස්සේ ඔයාගේ ගැලරිය ලෝඩ් වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ කැමරාව ලෝඩ් වෙනවා. ඒ දෙකෙන් ඔයා කැමති එකක් සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාගේ ඐඩෙන්ටිටි ඉදිරිපස එක ෆොටෝ එකක් ගහන්න ඕනේ. එහෙම නැත්නම් ගැලරියෙන් ඔයා ගහපු ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන. ඒ විදිහටම යට තියෙන බෑක් සයිඩ් කියන එකේ කැමරා සලකුණ ඔබල ඔයාගේ කැමරාව ලෝඩ් කරගෙන ඔයාගේ ඐඩෙන්ටිටි බෑක් සයිඩ් එක පිටිපස්ස අකුරු තියෙන කොටස ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න ඕන. එහෙම නැත්නම් ගැලරියෙන් ගහපු ෆොටෝ එක හරි අප්ලෝඩ් කරන්න ඕන. ඔයා මේ ෆෝන් එකෙන් මේ විදිහට ෆොටෝ අප්ලෝඩ් කරද්දී සමහර විට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් අප්ලෝඩ් කරගන්න අමාරු වෙන්න පුළුවන් එහෙම වුණොත් ඔයා Android Google Play එකට ගිහිල්ලා ඒකේ මේ daraz seller center කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඒකේ මාර්ගයෙන් මෙන්න මේ විදිහට ඔයාගේ ඐඩෙන්ටිටි ෆොටෝ ෆ්‍රොන්ට් සයිඩ් එක බෑක් සයිඩ් දෙපැත්ත ඒ විදිහට ෆොටෝ අප්ලෝඩ් කිරීම හුඟක්ම පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හුඟක් දිග වෙන හින්දා මම ඉදිරි ස්ටෙප් ටික පෙන්වන්න නැතුව ඉඳයි කල්පනා කරේ. ඔයාට ඒ ටික ඉතින් පහසුවෙන් කරගන්න පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. ඔයාට එහෙම කරගන්න අමාරු
YouTube එකේ සර්ච් කරලා බලන්න daraz online seller කියලා සර්ච් කරලා බලන්න එතන වීඩියෝ ඕන තරම් තියෙනවා ඒක ඒව බලලා ඔයා හරියට මේකේ daraz seller center එකේ register වෙන්න එහෙම register වෙලා ඉවරලා ඔයාට පුළුවන් මේ වාගෙම බහන්න ඒ කියන්නේ ඔයා පිටකොටුවෙන් හරිවා ගන්නවා නම් එහෙම නැත්නම් ඔයාට ඔය ඉතාලම ලාභයට ගන්න පුළුවන් Alibaba එකෙන් වගේ හොඟක් ලාභයට ඔයා ගන්න බාන්න දැන් අපි හිතමු ඔයා උදාහරණයක් විදිහට අපි පිටකොටුවෙන් ගන්න බහණ්ඩයක් ගමු JBL Bluetooth speaker එකක් ඔයා පිටකොටුවෙන් තොග මිලට ගත්තොත් එහෙම ඔයාට රුපියල් 400කට ගන්න පුළුවන් box එක පිටි ඒකේ වෙළඳ වටිනාකම වෙනවා රුපියල් 1700 ඉඳලා 2500ක් වෙනකම්. එතකොට ඔයාට පේනවා ලාභයේ රුපියල් 400ට ගන්න එක ඔයාට අවම 1700ට විකුණ ගන්න පුළුවන්. එතකොට ඔයාට දෙගුණයක තුන්ගුණයක වගේ එක අයිටම් එකකින් ලාභයක් තියෙනවා. ඉතින් ඒ විදිහට බැලුවම ඉතින් ඔයාට මේ ව්‍යාපාරය ඉතාම සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන් මේ වැඩේට අදම බහින්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එක subscribe කරන්න, bell icon එකත් ඔබන්න. Bell icon එක ඉබුත් ඔයාට මගේ අලුත් වීඩියෝ notification එකක් ලැබෙයි.